ආයුබෝවන් ආදරණය දුවේ පුතේ හයශ්‍රණී ඔබට අද මම සාගච්ඡා කිරීමට සූදානම් වන්නේ ඔබගේ පෙළපොතේ විසිවන පාඩම වන සූරය උදාවී ඇලි සැඟ වුනාදෝ කියන පාඩමයි එම පාඩම පුතේ සකස් වෙලා තියෙන්නේ ගුවන් විදුලි වැඩ සටහනක් ඇසුරෙන් එතකොට ගුවන් විදුරිය කිය පුතේ ශ්‍රෞ්‍ය මාධ්‍යයක් ශ්‍රව්්‍ය මාධ්‍යක ප්‍රධාන වන්නේ හඩ හඬ මූලික කරගත් ප්‍රබල විදදුත් සංනිිවේදන මාධ්‍යයක් තමයි පුතේ ගුවන් විදුරිය එහෙම නැත්නා රේඩියෝව කියන්නේ. එතකොට මීට පෙරෝභ ගුවන් විදුි වැඩ සටහන් වලට සවන්දී ඇති කොතෙකුත් හැබැයි සවන් දෙන වැඩසටහනට හොඳින් ඔබ අවධානය යොමු කරන්න ඕන නැත්නම් ඔවුන් මොනවද සාගච්චාවට ලක් කරන්නේ කියලා ඔබ දන්නේ නැහැ මේ පාඩමයෙන් පස්සේ මම හිතනවා බ ඔබගේ නිවසේ තිබෙන ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ පසු එහි යන සියලූම වැඩසටහන් සාවධානව හොඳින් ශ්‍රවනය කරයි කියලා එහෙම ශ්‍රවනය කල්ලා එයින් අපට ගත හැකි කරුණු එහෙම නැත්නම් දැනුම ඔබ එකතුකරගෙන ගබඩා කරගන්න. බලමු පුතේ මෙම පාඩම තියෙන්නේ ශ්‍රී ලංකාවට එක්දා සමසි අනුව පහේ. ඔක්තුොම්බර් විසි හතර වෙනදා, අර්ධ සූර්යක් ග්‍රහණයක් ඇති වෙනවා එතකොට එම අර්ධ සූර්යක් ග්‍රහණය කියන එක තේමා කරගෙන තමයි මේ ගුවන් විදුරි වැඩ සටහන සම්පාදනය වෙලා තියෙන්න්නේ එතකොට මෙහිදී ඔබට තියෙන්නේ දෙබ ස්වශයෙන් කීපදනයෙක් ඉන්නවා චරිත කීපයක් තියෙනවා නිමේදකෙක් ඉන්නවා ආචාරය චන්දන චයරත්න කියද මහත් මේක් ඉන්නවා අනුරසී පෙරේර කියල මහත්මක් ඉන්නවා එතකොට මෙහෙම තමයි මේ පාඩම ඉදිරියට ගලාගෙන යන්නේ. එතකොට මේ හොඳින් ඔබ විසින් අධ්‍යයනය කළ යුතුයි. බලමු පුතය අවබෝධය ප්‍රශ්නවල පලවිනි ප්‍රශ්නය. ඔබ ලියූ උත්තර නිවැරදිදි කියලා බලන්න. මේ අර්ධ සූරයක් ග්‍රහණය ලංකාවට ධර්ශනය වූයේ කවදාද. දර්ශනයවෙනි පුතේෙක් ද සමසියානූ පහේ ඔක්තොම්බර් විසි හතරවන දින. දෙවැනි ප්‍රශ්නය හරතියනමුකක්ද. ූරය ග්‍රාණය හා බැඳු ජාන විශ්වාස දෙකාක් පාඩමින් උපුටාලියන්න. එතකොට මේ සූරයක් ගහනයක් සිද්ධ වෙනකොට බාහිර සමාජයේ මිනි සුවිධ දේවල් විශ්වාස කරනවා. එක ඇනි මිත්‍යා විශ්වාස. නිවැදි දේවල් න මේ පුතේ එකකාය එක කාකාරයෙන් කරන විශ්වාස මත් මේවා. මේවා කිසියම් පදනමක් නැහැ. එතකොට එක එක ජන සමාජ විසින් පිළිගන්නා දේවල් තමයි මේ මගින් කියවෙන්නේ. එතකොට ඔබට ඔබගේ පෙලපොතේ හතරක් දහිල තියෙනවා එවැනි ජනවිශ්වාස. එයින් ඔබ දෙකයි තෝරා ලෙවිය යුත්තේ මම හතරම ඔබට කියන්න හොඳින් නෙහුංකාන් දෙනපුතේ සමහරු එදාට වැඩට යන්නේ නැතුව ළමයි පාසල්්‍යයාාවන්නේ නැතුව ඉන්න වලු බියට පත්ව ඔය එකක්. ඊළගේක. ඉන්දියාවේ ළමයි ලැබෙනන්න මව්වරු හැන්ගෙනවලු එලියට යන්නේ නැතුව. ඊළගේක. සූර ග්‍රහණයේ සිදු වෙන වෙලාවේම නොපීදුනු ගහකට ඉදලකින් ගැව්වාමර පලදරණවලු එක යැනේ ගෙදි හටගන්නවලු. ඒ තවත් විශ්වාසය. ඉළඟ විශ්වාසය. අරලු බොලු නෙල්ලි පත එකට සිද බොන්න දෙනවලු. අන්න මේ වගේ විශ්වාස තියන පුතේ සූර්යක් ග්‍රහණය හා බැඳනු පැරණ සමාචයේ. ොට මේ විද සමාජෝවල අපි දකින්න පුළුවන් ඉන්දිියනු සමාජයේ ශ්‍රීලාංකික ජන සමාජයේ විධ සමාජවද මේ දේවල සිද්ධ වෙනවාලු තුන්ඉනි ප්‍රශ්නය සූර ග්‍රහණය කදී නිකුත්වන ඇසට හානි කරකිරණවර්ගේ කුමක්ද ඇසට හානි කරකිරණවාර්ගේ තම්මයි පුතේ සූර්රයාගින් නිකුත්වන පාරජම්බුල කිරණ ොර් මේ ලිපිය පුතේ විද්‍යා ලිපියයක්ක් ඔබට මේ පාඩම් හමුුවෙනවා ඇති භූගොල විද්‍යාවදී හමනැත්නම් විද්‍යාව වගේ විෂයන්වල එතකොට මේක අපේ සිංහල පෙළ පොතට එක් වෙලා තියෙන පුතේ ඔබට විද්‍ය ලිපියක් තේරුම් ගන්නෝනිි කොහොමද ඒ කියවා අවබෝධ කරගති යුත්තේ කොහොමද. එතකොට එමගේින් ප්‍රශ්න වලට පිරිිතුරු සැපියයුත්තේ කේදයන්න විමසා බැලීමට. බලමු හතරවෙනි ප්‍රශ්නය ර්ණ සූරයක් ගහනයකදී දැක්ක හැකි විශේෂ සිදුවී මොනවාද. පූර්ණ සූර්යක් ග්‍රහණයකදී දකින්න පුළුවන් විශේෂ සිදුවී මොනවද. එතකොට පුතේ මේ බාහිර සමාජයේ වෙන සිදුවීම් මොනවද කිය තමයි මේ අහන්නේ පූර් සූර් ග්‍රහණයක් සිද්ධ වන අවස්ථාවේ දී සිදුවෙන මොහොතෙදී. බලන පුතේ බිරිිතුරු වශයෙන් ලියන් පුළුවන් කුකුලන් නැවත වතාවක් හැඩලීම. ඉදික උම්බා තෝර වගේ ගස්වල කොල නැවීම හා මලානික ස්වභාවයක් ගැනීම. තරු දිලීම හරක් උම්බෑගෑම කාක් කොකෑගසා කූඩුවරට පියාබීම වැනිීෝ තමයි පුතේ දකින්න පුළුවන්ග තොට සත්ව පරිසරේ සත්වයෝ මේකට ප්‍රතිචාර්ධක්වන ආකාරයතමයි ගොඩත් තුලට තියෙනෙ ශාකහා සතුන්. එතකොට ඒගොන්ට අපි කියනවා ඉව තියෙනවා කෙර ඕනම දේක කලින්ම. නේද ඔබ දන්නවා එතකොට මීට පෙර සුනාමියාව බහ අසලා තියෙනවා. ඔබේ දැකලනෑ සිදුවීම එහිදීත් පොතේ සත්තු ඒ වග වර සනිින්ම දැනගත්තා. එතකොට ගොඩක් සත්තු එම ස්ථානවනින් හැකික්මනින් ඇත්තුුණා එගොලො කෑ ගැහුවා විධ ශබ්ද පිට කරා. වන සතුන්ට තමයි මේ හැම දෙයක්ම ඉක්මනින් දැනෙන්නේ. පස්සනි ප්‍රශ්නය බලමු සූරයක් ග්‍රහණයක් නැරඹීම සඳහා සකස් කරගත හැකි සරලම උපකරණය කුමක්ද. ඔබට දීරතියෙනවා නිවස්සේදී සාදාගත හැකි සරලමු උපකරණය කුමක්ද කියලි අන්නන පුලුවන්සේ සපත්තු පෙට්ටියක් ගැන කතුරකින් ඇල් පෙනති සිදුරකට වඩා ටිකක් ලොකු සිදුරක් කපාගෙන පිටු පස සෞ්කඩදාසියක් අලවා ගැනීමෙන්, එම උපකරණය සකසා ගත හැකී කියලා පෙළපොතය තියෙනවා එතකොට සූරයක් ග්‍රහණයක් ඒ වගේ දෙයක් මේ වැනි උපකරණයක් හදාගෙන ඔබට බලන්න පුළුවන් දකොට ඉදිරියේදී වෙන සූරයක් ග්‍රහණවලට ඔබට මෙලෙස සූදානම් වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා ලිකිත අ්‍යස ලිකිත අභ්‍යාස වල තියෙනවා මින් එක මාතෘකාවක් තෝරාගෙන ඔබ අදහස චේතයකින් ලියන්න එතකොට මේ කියන මාතෘකා හතරෙන් ඔබ එකක් තෝරාගෙන පෙරපොත සොරි පාඩම් පොතේ ලියන පොතේ පිටු භාගයක් පමණ වන ආකාරයෙන් පිළතුරක් සකස්කර ගත යුතුයි එක චේදයකින් මෙය ලියා අවසන් කරන්න හොඳින් ේරුම් කරල ලියන්න ඒ වගේම හොඳට අදහස් ද යොමු කරන්න පුතේ. බල්ලන්න පලවිනි එක ම පොඩි හැඳින්නීමක් කරන්න මාතෘකා පී බඳව ගුවන් විදුිය රූපවානට වඩා හොඳය ගුවන් දු ගුවන් විදුරිය හොඳවිලු පුතේ රූපවානීට වඩා සංසන්ධනයක් තියෙන්නේ. නේද එතකොට ගුවන් විදිරිය කියන පුතා ශ්‍රව්‍ය මාධ්‍ය. රූපවානයේ කියන්නේ ශ්‍රා්්‍ය දෘශ්්‍ය දෙකම තියෙන මාධ්‍යයක්. නේද එතකොට මේ දෙකින් වඩා හොඳ ගුවන් විදුරිය කියලා ඔයා හිතලා ඔයා චේදයක් ලියන්න ඕන කරුණු ඒ පිරිබඳව. දෙවනි මාතෘකාව තියෙනවා විද්‍යාව සහ මිත්‍යාව. විද්‍යාව කියන පුතා නිශ්චිත දේවල්. එතකොට විද්‍යාව දැනුම කියනත් අපිට ගන්න පුළුවන්. නේද. එතකොට මිත්‍යාව කියන්නේ මිත්‍යාව කියන්නේ විවිත විශ්වාස. ිත්‍ය දෘෂ්ටි එතකොට විධ ජනසාමාජවල මිනිස්සු එක විශ්වාස ආකල් පදාරනවා එහි පැවැත් මක් නෑ පුතේ එකක කාලවට එක වෙනසේ නවා හැබැ ද්‍යාව එලෙස නොවේ විද්‍යාව ස්ථීරයි නිශ්චිතයි එතකොට ඒ පිළිබඳ ඔබටල යන්නත් පුළුවන් චේදයක් මේ මාතෘකා දෙක පිළිබඳව. ඊළඟට තුන් එනි එක සූර්යා චන්ද්‍රයට වඩා බලවත්්‍යය සූරයා කියන්නේ ඊර චන්ද්‍රයා කියන්නේ හද එතකොට චන්ද්‍රයට වඩා බලවත් කියනවා. සූර්යා එමගින් ඔබට චේදයක් ලියන්න පුළුවන් හොබ දන්නනවා. ඊ නඟට කරුණු තියෙන ඔට. ඊරඟ ප්‍රාශ්න මාතෘකාව තියෙන්නේෙ සසාවන්දීම සහ පොත්පත් කියවීම කියලා. සාවන් දීම කියන්නේ ශ්‍රවනය පොත්පත් කියවීම කියන්නේ බෘෂ්‍ය බෘෂ්‍ය මාධ්‍යයක් පොත්පත් කියන්නේ. කියවීමට න තිබෙන්නේ එතකොට සවන්දීමයි පොත්පත් කියවීමයි. වඩා හොඳ සවන්දීමද වඩා හොඳ පොත්පත් කියවීමද කියලා. ඔබ හොඳින් කරුණු එකක් රැස්් කරගෙන චේදය කියියලා මේ සඳහා පිළිතුරක් ගොුණු කරන්න. ඊළඟට ඔබට තියෙනවා ප්‍රායෝගික අභ්‍යාස ප්‍රායෝික අභ්‍යාසවල පහත දැක්වෙන එක් අවස්ථාවක් සම්බන්ධයෙන් කවියක්ක්කෝ කුඩා කතාවක් නිර්මාණය කරන්න ඔබට දෙකෙන්. ැමතික් රගන්න පුළුව. කයක් ියන පුළුව එමනත්න කතාාව කතාන් දරයක් ියන්නත් පුුව